ආයුබෝවන්. හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ. මම රවිෂ්කා කම්ලත්. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත. මන්ත්‍රීකම නැති වුණත් වෙඩි තියන්න දෙකක්. මන්ත්‍රී ධූරයේ අහිමි වීමෙන් පසු ගිනියවි දෙකක් ලබා ගැනීමේ අයිතිය දෙන්න. ෆෞසිට අත්හිට වූ සිරනඩුවම්. ඩයනාට අධිචෝදනා. 1950දී ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 90යි අපේ 89යි අවුරුදු 74ක් ගිය තැන අද ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 33000යි අපේ 3000යි තවත් තොරතුරු අද ටෙලිවැකියෙන් සිය ධුරයෙන් විශ්‍රාම කියද මන්ත්‍රීවරුන්ට ගිනියවි දෙකක් ළඟ තබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මේ අතර ආදිවාසීන් වෙනුවෙන් නව නීති කැටුම්පත් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අපේ රටේ ජීවත් වෙච්ච ආදිවාසීන්යයි කියන කණ්ඩායමේ අයිතීන් සහ නිදහස වෙනුවෙන් නීතිමය රාමුවක් පනත් කෙටුම්පතක් එළි දක්වනවා. දැන් ඒක කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණා. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමයි තියෙන්නේ. මොන වගේ පහසුකම් සැපයීමක් වගේද මේකින් තුලින් වෙන්නේ? මූලික වශයෙන් යම් කිසි ජීවන රටාවක් තිබුණානේ. අන්නේ ජීවන රටාවට නැවත යන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් තමයි අපි හදන්නේ. කැලෑවලට යන එක. කැලෑවදීම කියන එකේදී ප්‍රශ්න ගැටළු ඇති වෙනවා. සමහර ගස් කපන්න සමහර මිනිස්සු ඔය කරේ යනවා. එතකොට කොහොමද මෝ ආදිවාසීෙක් මෙහෙම පුද්දල කියලා අඳුනා ගැනීම? විශේෂිතව හැඳුනුම් පතක් සමග තමයි ඒ අවසරය අපි ලබා දෙන්නේ. මන්ත්‍රීවරුන්ට සහ මැති අමතරවරුන්ට අමතර තව ගිනියයක් ලබා දෙන්න රජයේ තීරණය කළා දෙනවා ආරක්ෂක මාත්‍යාංශය. දැන් අමුතුමත් ලබා ගත්තද නැත්නම් ඒ හදිසියම මේ එකපාරට ආයුධ ලබා දෙන්න තීරණය කරේ. මම ගිනියවියක් ලබාගෙන නැහැ. අපි දන්නවා පසුගිය අරගලය තුල ඉන් පසු ඇතිවෙච්ච ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු ලපයක් බවට පරිවර්තනය වුණා. දැන් එවැනි තත්වයක් ඇති නොවේ කියලා විශ්වාසයක් නැහැ. මොකද ප්‍රචණ්ඩත්වය පසුගිය කාල පරිච්ඡේදය තුළ දිගින් දිගටම වැඩි වෙලා තියෙනවා. එනිසා රජයේ තීරණයක් කරන් තියෙනවා මන්ත්‍රී ධූරයේ අහිමි වීමෙන් පසු අයිති කරගන්න පුළුවන් වෙන විදිහට මුදලට ගිනියවි දෙකක් ලබා ගැනීමේ අයිතිය දෙන්න. කැමැති අයෙක් ඉන්නවා නම් මන්ත්‍රී ධූර කාලේ අවසන් වුණාම තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නිවසේ එවැනි ආයුධ දෙකක් තබා ගන්න අයිතිය ලැබෙනවා වර්තමාන මන්ත්‍රීතුමන්ලට. පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆෞසිට කොළඹ මහධිකරණය අත්හිට වූ සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ පරිත්‍යාගයක් ලෙස ලැබුණු වාහනයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම නිසායි. ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් ලබා දුන් සුඛෝපභෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට ලබා ගැනීම තුළින් රජයට රුපියල් මිලියන 1.07ක පාඩුවක් කළේ යැයි අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩුවකට අදාළ චෝදනා හතරකට වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆෞසිට කොළඹ මහධිකරණය වසර දෙකක සිරදඬුවමක් නියම කොට ඒ වසර 10කට අත්හිට වීමට තීන්දුව කළ කොළඹ මහධිකරණය ඊට අමතරව රුපියල් ලක්ෂ 4ක දඩයක්ද නියම කළා. කොළඹ මහධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මෙම තීන්දුව ලබා දුන්නා. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම එල්ල කර තිබූ චෝදනා හතරකට වරද පිළිගන්නා බව ෆෞසි සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා. ඒ අනුව එක් එක් චෝදනාවකට මාස 6 බැගින් සිරදඬුවම් නියම කළ මහධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම අවුරුදු 10කට අත්හිට වන බව නියෝග කළා. ඊට අමතරව එක් එක් චෝදනාවකට රුපියල් ලක්ෂ බැගින් රුපියල් ලක්ෂ 4ක දඩයක් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා. හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමකේට එරෙහිව අද කොළඹ මහධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බහර දෙනු ලැබුවා. ඒ කූට ලේඛනයක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මතයි.
කූට ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බහර දෙනු ලැබුවා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුර තිලකරත්න ඉදිරියේ මෙම චෝදනා පත්‍ර බහර දීම සිදු වුණේ. ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියෝග කළා. ඉන් අනතුරුව විත්තිකාරියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කෙරුණා. 2004 වසරේ ඔක්තෝබර් 9 වෙනිදා සහ එම වසරේ දෙසැම්බර් 1 වෙනිදා අතර කාල සීමාව තුළ පානදුර සහ කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම් පතක් ඉදිරිපත් කර කූට ලෙස මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිපැකිය දැන් අද ලියන්නේ 562 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා ආසියාවේ දුප්පත්ම රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා අවසන් කියලා නේද? අද වන විට මේ රට දුවන්නේ ලෝකේ හතර අතින්ම ගත්ත ණය වලින්. ඒක තමයි ඇත්ත. ඒ අනුව අද වන විට අපේ රටේ සමස්ත ණය ප්‍රමාණයත් ඔබ අපටත් වඩා හොඳට දන්නවා. ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා ඉවරයි. ඒ වගේමයි මේ තාක් අරගෙන ගෙවන්ට තියෙන ණය වාරික කල් දාගෙන තියෙන්නේ. හරිද? කවදා හරි දවසක ගෙවන්ට වෙනවා. හොඳේ, රටක් හැටියට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ගය මොකද්ද? අද විදේශ ප්‍රේෂණ. ඒ කියන්නේ ඔය රට රැකියාවලට ගිහිල්ලා ඉන්න අය තම පවුල්වලට එවන ඩොලර් ටික තමයි අද ප්‍රධාන ආදායමක් බවට පත් වෙලා තියෙන්නේ නේද? ඊළඟට රට ඇතුලෙන් ගහන බදු. ඔබට ආයේ ඉතින් බදු ගැන කියන්න අවශ්‍ය නැහැ නේද? බුලත් විටටත් බද්ද වැදිලා ඉවරයි. ඊළඟට රටට ආйти ජාතික දීපල විකුණලා මුදල් හොයා ගැනීම. දැන් ඇත්තටම අපේ රටට මේ කල උදා වුණේ කොහොමද කියන එක හරි පරිස්සමින් තේරුම් ගත්තොත් ඔබට තේරෙවි. නිදහසින් අවුරුදු දෙකක් ගිය තැන තමයි අපේ රටේ විනාශය ආරම්භ වෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ 1950. හොඳේ, 1950. නිදහස ලබන විට අපි කියන්නේම ඉතින් සුද්ධ අපිව සුද්ධ කරගෙන ගියා කියලා නේද? නමුත් සුදු ජාතිකින් අපිව දාලා යනකොට, හොඳේ, අපිව දාලා යනකොට අපි ලෝකේ කාටවත් ණය රටක් නෙමෙයි. මතක තියාගන්න, කාටවත් ණය රටක් නෙමෙයි ශ්‍රී ලංකාව. ඔය ආසියාවේ අහිමි ආශ්චර්ය ග්‍රන්ථය පරිස්සමින් පරිශීලනය කළොත් ඔබට ඒ බව හරි අපූර්වට හොඳට තේරුම් යාවි. මහාචාර්ය මිල්ටන් රාජරත්න ලියු මේ අපූර්ව ග්‍රන්ථය තුල තියෙනවා අපි කොහෙද හිටියේ කියලා. හොඳේ, කියවලා බලන්න විවේක වේලාවක. ආසියාවේ අනිත් රටවල් කොහෙද තිබුණේ කියලාත් ඔබට තේරුම් ගන්නට පුළුවන්. 1950 දශකයේ වන විට ආසියාවේ සංවර්ධිතම රාජ්‍ය බවට පත්ව තිබුණේ, කියන්නේ දියුණුම රට බවට පත්ව තිබුණේ ජපානයේ 1950. එදා ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 90ක් වුණා. 1950 ආසියාවේ දෙවනි තැනට හිටියේ කවුද දන්නවද? 1950 අපි ශ්‍රී ලංකාව. එදා අපේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 89යි. ඩොලර් එකක විතර වෙනසක් තමයි අපි ජපානය අතර තිබුණේ. දැන් ඔබ දන්නවද අද ජපානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 33,384 පැනලා. අපේ දන්නවද ලංකාවේ ඒක පුද්ගල ආදායම තාම ඇමරිකානු ඩොලර් 3,820 ගණන්වල තමයි තියෙන්නේ. 3,820 විතර. හරිද? හිතාගත්ත හැකිනේ වෙනස කොහොමද කියලා නේද? දන්නවද අද ඔය සුපිරි රාජ්‍යයක් බවට පත් ඇති සිංගප්පූරුව, ඔය අපේ මැති ඇමැත්තන්ලා කැස්තට හිඹිරිස්සාවට එහෙම බෙහෙත් ගන්න යන රට සිංගප්පූරුව. ඔව්, ආන් ඒක තමයි. 1950 දශකයේදී මඩගොහරුවක් පැල්පත් වලින් පිරලා තිබුණේ ආසියාවේ දුප්පත්ම රට. මතක තියාගන්න, හරිය? ඔය 1950 දශකයේදී අපි මහ බ්‍රිතාන්‍යයට අපේ රන් සංචිත වලින් අපේ ඩොලර් වලින් ණය දීපු රටක්. හරිද? ඔව්, එක අවස්ථාවක එංගලන්තයේ විදේශ විනිමය ගැටලුවකදී අපි ණය දුන්නා. එදා අපි ණය රටක් උනේ නැහැ. ඒකයි වැදගත්කම. මේ ගැන හරියට තාමත් පම්පෝරි ගහන දේශපාලනඥයින්, අපේ දේශපාලනඥයෝ හරිය දක්ෂයිනේ ඉතිහාසයේ පම්පෝරියට නේද? හැබැයි කවුරුත් කියන්නේ නැහැ එහෙව් රටකට මෙහෙව් කලක් උදා වුණේ ඇයි කියලා. කොහොමද උදා කළේ කියලා? ඒක මාර හපංකමක්. මෙහෙම වට්ටපු වැට්ටිල්ල. හොඳේ, හරිය? අද ලෝකේම
අංක එකේ රටක් බවට ජපානයේ පත් වෙලා අවසන්. සිංගප්පූරුව තියෙන්නේ හන්දටත් උඩින්. හරිද? අපිට මෙහෙම වුණේ ඇයි? ඒකනේ වැදගත් නේද? අංක එක හොරකම, අංක එක හොරකම, අංක එක හොරකම, හොරකමට දඬුවන් නැතිවීම. විශේෂයෙන් 1948 ඉඳලා ඔය 78 වෙනකන් හිටපු දේශපාලනඥයෝ මහා පරිමාණයෙන් හොරකම් කළේ නෑ. ටික ටික පොඩ පොඩ එහෙම හොරකම් තමයි තිබුණේ. මහා පරිමාණයෙන් හොරකම් කළේ නෑ. නමුත් 1978 න් පස්සේ මාර හොරා කෑමකට මුහුණ දුන්න, අදටත් මුහුණ දෙමින් සිටින රටක් මේක. ඒ වගේමයි ජාතික දේපළ. හරිද? ජාතික දේපළ හෝල්සේල් යහළුවන්ට විකුණලා කොමිස් කුට්ටි පිටින් කඩා ගන්න රටක් බවට 1978 න් පස්සේ මේ රට පත් වුණා. විශ්වාස කරන්න, 1978ට පෙර අපි ඉන්දියාවට පවා ටයර් අලෙවි කළ රටක්. හරිද? ඒ කාලේ වෙනකොට අපිටම කියලා නැව් පහක් විතර තිබුණා කියලාත් වාර්තා වෙනවා. ආසියාවේ තිබුණු විශාලතම වානෙකම්හල තිබුණේ ඔය ඔරුවල. හරිය? එක අයිති වෙලා තිබුණේ රජයට, වික්කා. හරිද? වික්කා. රජයට අයිති වතු ටික මොකද කළේ? විකුණලා දැම්මා. වතු විකුණපු කතාවත් මාරයි. හරිය? දැන් මේ වතු අලෙවිය පටන් ගත්ත වෙලාවේ ඔවුන් කොටස් වෙළඳපළේ එක් කොටසක් අලෙවි වුණේ කීයකටද දන්නවද? රුපියල් 10කට. හොඳේ. දැන් එහෙම ගත්ත කොටස් ටික සති දෙකක් තුනක් තියාගෙන ඉඳලා ඒ ගත්ත දේශපාලනඥයෝ ආපහු වික්කේ කීයටද දන්නවද? එක් කොටසක් රුපියල් 40 ගානේ. එක් කොටසක් රුපියල් 40 ගානේ. හරිද? කොහොමද ඒ ගැහිල්ල මහා ධනස්කන්ධයක් දේශපාලුවන්ගේ සාක්කුවලට ගියා? හරිය. ඇත්තටම 1950 සිට ආසියාවේ අනිකුත් රටවල් එක්ක සැසඳුවොත් ඔබට තේරේවි අපට වැරදුනේ, අපේ රට බංකලතුනේ. අදත් සිංගමන් යදින්නේ IMF එක ළඟ 2-3 නැවෙන්ට වෙලා තියෙන්නේ හොරා කෑම, දූෂණය, වංචාව, රාජ්‍ය දේපළ විකුණා දැමීම, ණය ගැනීම, ගත්ත ණයනුත් හොරා කෑම කියන කාරණා නිසයි කියලයි. ඒවට දඬුවම් නැති නිසා කියලත් මතක තියාගන්න. හොඳේ. රටක් හැටියට ආදායම් උපදවන්නට තරම් ඥානයක්, සැලසුමක්, දුර දක්නා නුවණක් ඇති පාලකින්ට අපි කතිරේ ගැහුවේ නැහැ කියලා මතක තියාගන්න කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. එම පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.